ංක එක සැමට කලින් සත්‍යය හරියටම කියන සියත රාත්‍රී පවත්වකාශ්‍යයි මේ මම රවිශ්කාගම්ලත් ප්‍රථමේ නවදහනය පුවත් සිරස් තල වෙත.. මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වර ප්‍රසාද කඩවී ඇති දෙ එස්ස වූ විශෂ කමිටු වර් පව නීතිපතිට අපි විරුද්ධයි මෙය මාධ්‍ය ස්වාධීනත්වයට පහරක් කිරියල්ල කියයි. මාධ්‍ය නිජාස භාචනය නිජාතට විශාල්ල ප්‍රශ්තියක් මේක. කැලනිියසිසුන්ටත් කඳළු ගෑ සහ්ජල ප්‍රහාර සිසු මර්ධනයට එරහිව පේරාදනියත් පාරට කොළබ සහ කැලනිසිුන්ට පහරදුු නාක්ෂකංශ ගැන මානහිමිකම් කොමිසමෙන් පරීක්ෂණ ඇමති කිිරනාලස්ටාත් කැඳවීමක් වෘර්තකින්ගේ දැවන්ත වැඩ බර්ජනය අද සිට පහළස්වවැනිදා රටම වහන්න හදන වෘතිය සමති හා බහුජන සංවිධාන. මහා වාා්ඩාකාරයටට මුදල්ලබෙන රන් දොරටු තුනම විනාශ කලේ සහ කරමින්ඉන්නේ අ බාල දේශපාල්‍රීන්. ගජමිතුරු කෝටිපතීන්ට අඩු බදු කිරිපොවද්දිී ජනතාමට බදුු කැකිරි ගෙඩියම ගිල්ලන බව අද ටෙළිවැකයෙන්. යතුරු පැදි අනතුරුවලින් වසරකට දාහකට වැඩියෙන් මරුට දුර්ුවල நடත්තුව අද එකහේතුවක්. දේශය පුවත්. කැලනිය විශවවිද්‍යාල සිසුන්,ංවිධාන කළ විරෝධතාවයකට පොලිසිය ඊයේ ජලහා කඳළු කෑස් ප්‍රහාර එල්ල කලාා. එයනුව ශිෂ්‍ය මර්ධනයට එරෙහිව පේරාධිනිය විශවවිද්‍යාල සිසුන්ද අද විරෝධතාවයක නිරත වුණ. මෙ අතර කැලනිය හා කොළඹ සරසව සිසුන්ට පහරදුන් ආරක්ෂකංශන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා. හඳුලුගෑස් ප්‍රහර හේතුවෙන්, මේකන පිට තිදෙනෙකු මියකොස් ඇති බවයි, ජාතික ජනබලවේගේ නීතිීත්නයෙන් ප්‍රකාශලේ. ශිෂ්‍ය මර්ධනයට එඒබ කැනණිය විශ්විද්‍යාලේ මහාශිෂ්‍ය සගමය ඊඒරාත්ප්‍රිය විරෘතාාවයේක නිරතවුණා. ම විරතාව විරවා හරීම සඳහ පොලීසිය, ජල හා න්ඳුළ ගෑස් ්‍රහර එල්ල කරීමටයි ටියතුළළේ. ලෙස පලසි සිසුට ල ප්‍රහර එල්ල කිරීමේදී සිසුන් පොලසිය දෙසට, ගල් ප්‍රහර එල්ල කිීමත් සමඟ එහි නොසන් සුන්තාවයක් කටගත්තා. එම අවස්ථාවේදී සිසුන් හදෙනකු අත්තරංකොට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. මෙතර රජය විසින් සිදුරන ශිෂ්‍ය මර්ධනයට හා පොලිස් පහරදීම් වලට එේව. පේරතිනය විශ්වවිද්‍යලයේ සසිසුන් අද විරෝරතාවේ නිරතු වුණා ඒ ගලහමන්සන්දියද. ශ්වවිද්‍යාල සිසුන්ට එල වූ ප්‍රහාරයට විරෝතිය පළ කරමින් අද කොළඹ විශ්වවිද්‍යාලයේ කළු කොඩි ඔසවාතිබුණ ගතූ තින දෙකනු කොළඹ විශවවිද්‍යාලයේ හාහ කැනණ විශ්වවිද්‍යාලය අවට පැවැති උද්ඝෝෂණ පාලය රීමට පොලිසිය හා ආරක්ෂක අංශක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මානවී මිකම් කොමිෂන් සභහාව තීරණය කරතිබෙනවා Aඒ අනුව අදාල උද්ඝෝෂණ පාලනය කිරීම සඳහ කටයුතු කළ ජේෂ්තම පොලිසිඳදහරින්ගේ නාමලේකනයක් හෙටදින පෙර මානාව හිිකම් කොිසමවෙත යොමු කර ලෙසයිත් පොලස්පතිවරයාට දන් ාඇතේ. එම මෙ උදගෝෂණ මට පැත්වීම සඳහ පොලිස් නිලධහරින් අනුකමනය කරුල වූ ක්‍රිය පිවෙත් පැදිලිකිරීමට මාජන ආලක්ෂක අමාත්‍යය ටිඩාන් අලස් එමෙන දහතුන් වනදා මාන හිිකම් කොමිෂන් සභහවෙත කැඳවාති වෙනවා. හමුදා ඇඳුමින් සැසී පොළුරැකත් පිරිසක් පසු කියය හත් වනතා බිරෝධ තාවය මර්ධනය කිරීමට පැමිණ සිටන බව දැක්වෙන චායරූප මේවර විට සමාජ මාධ්‍ය තුළ සංසරනය වෙමින් පවතිනවා මේ පිළබඳව අප කළ විමසීමකද යුද හමුදා මාධ්‍යධ්‍යක්ෂ, බ්්‍රිගටිය රබී හේරත් ප්‍රකාශ කළේ එම චායාරූපවල. ත්‍ය සත්තාවය සම්හන්තයෙන් සොයා පැලීමට විමර්ෂණයක් ආරම්භ කරන පයි. මර්ධනයට යොදාගන්න කඳළු ගැස් පෙළිබඳව සම්පූර්ණවාට තාවක් ලබාතෙල්ෙසඉල්ලමින්. ජාති නබලවකෙන් නීතිීනීන් ද පොිස් පපතිවරයාට ලිපියක් ොමුකරති බෙනවා ඒ තොතුරු දැගනීම පනතියටේ. අපිදැක්කා පෙරේ ධන්තර් විශිද්‍යාල ශිෂපලමණඩලේ විරෝධතාවයට අත්ති අමානුෂික පහරදීමක් කරලා නීති පීටයට තමුදාව පැනලා එතන ඉන්න ආරක්ෂික නිල්ධාීියෙක් දැන්ගී මියගිල්ල තියෙනොත්තකොට දැනටම මේ පෞුගිය සති ඇතුළේ තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලතිීනො එක්කෙනෙක් සිය ෘර්ජා වෙල ඉන්න තම විසිහට දෙනෙක් ජාතිකරෝහලින් ප්‍රතිකාර ලැබ්වා. රනිල් රාජපක්ෂල කරන්නේ මහජනතාවගේ ඉල්ලීම් ලබා දෙවා වෙනමටතමන්ගේ ආණ්ඩුවට පුරපුරායන මහ යන විරෝධය මඩ පපවත් தන්න, මේකනං ක්‍රමය අனுුගමනය කරන්නේ. අපිටකට ඉන්න බෑ. පොலிිස්පතිෝරයා මේකට උත්තර දෙන්න ඕන. ඒ උත්තර පදනං කරගෙන. අනිවාරනය ලෙස, දේශය සහ ජාත්‍යන්තර ලෙස. මේකට ගන්නපුළුවන් ඉහලම නීති මේ ක්‍රියාමාර්ගය ගන්නවයි කිය එක මේ වෙලාව අපි පැදිියොම. මේ අතර කඳු ගෑස් ගැන සැක බවත් රසායිනික අි මේ සඳහ භාවිත කරනවද කියල සැක බවත් ජාතික ජනබලවේ නායක පාර්ලිමේතුත් ප්‍රේ අනුර කුමර දිසා නායක අද ප්‍රකාශකකාලා.මල්ල කන කඳු ගෑස් පිත් ඉතා විශහල සක ඇතිබෙද. අපේ දිමල් සෞෝදරය මේ යන්නේ කඳු ගෑස් වැදිල මේ කඳුළු ගෑස්වල පහරෙ ප්‍රතික්‍රියාවක් හේතුකොටන තමයි ඔහු මේයන්නේ සෞ් ගාතනය.ඒවගේම ඉයදිී පෙරෙදදිනේ කොළඹ විද්‍යාලිමියගේපු ප්‍රියන්තමන්න්නනායක සවර ආරක්සිනිල්ධරය. එඒතුම මේ ඇන්න එනිසා එල් කන කඳුළු ගෑස් පිළිබඳව පවා විශසාල සාධාරන සැකයක් තිබෙන මේ මොනවද. එඒනිසා ප්‍රශසාායක අවි පාවිච්ි කරන්ගෙන සාධරන සැකෑයක් ලෝකෙ තනන් කරලද විධ විසදුම් මර්ග මේ මරදනි ස පවිච්ි කරන්ගෙන සාධරන සැකයක් තිබෙන ඒනිසා රනිල් විික්‍රම සිංි තමත් මුද වියරු මනසගේ රටපාලන කරන සූදන වෙලා තිබන්නේ. මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වර ප්‍රසාද කඩවීම සම්බන්ධෙන් පාර්ලිමේන්තුවේදී අද අවධහනය යොමුණා. ඒ සඳහා පත්කළ විශේෂ කාරක සභාවේ, නිර්දේශ ක්‍රියාත්ම කිරීමට අදාළ වාර්තාාව නීති ප්‍රතිවරයාවෙෙත යැවීමටයි සභහනාහිකපරයා යෝජනා කළේ. කෙසේ වෙතත් ඊට විපක්ෂය සති දෙකක කාලයක් ඉල්ලා සිටියයි. ි ්‍ය ැත්තු තු න ා ති ද ක ීමම් බන්ධව. වි ර් න රීම හ නිර් දේශ දිරිපත් කිරීම සඳහ. වන ර් ේ තු ේ රක් භහ නිර්දේශ කිරීමම් සඳහ වන ෝජන ස ම ය ර් තුමන පක්ෂ පක්ෂ ක ීම මිට මගින් ර්ාව භග ට ාති ේනවා මෙ ර් ට ීම සඳහහා.

මාද්‍ය නිජාස භාෂනය නිජාතර විාල ප්‍රශ්තියක් මේක මි සතිික ෙල්ල සබයකතුවා සමන්දිර මැත්තුමහම අ සංකල තින ගැන්ත මැතුම සංකල ක ේක බාද ාර රරය ා නිා සමහර මාධ්‍යාතර සමහර බාධ්‍යායතර ඉලක්ක කල්ල මේ ේකල ති බර බාද්‍ය අඇත ති මේකට අප විරුද්ධයි නීතික මීතිය කදන්න පුලුව පොදරීදයක්ක් නැබත් සමහර මමාධ්‍යායතර ඉලක්ක කලලා හදරිකට විරුද්ධයි. ග න්ත මි ට නම් කලතිබන. මටතු තුන්දාවවක් රැස ලතිබුණන පලවනීකට මත් සහභාග වුණ එදා තීරණයක්ගත් ෙනහ අපේ වලා වෙ දහස් පකාසරේ පි පබදු. ව දවසේ පල මේ තු ර් නකර තියක් පක් ේ දස යි කියල ෙ කට ද කර කාල ඉල්ල යකයි. ක සබ. ශේත්‍ර ැසක ෘතින් නියෝජනය කරන බෘතිය සමිති එකමුතුව අද සිට දීපව්‍යප්ත වර්ජන ප්‍රාමාර්ගයක් ආනම්භ කලා එහි මුල්ම පියවර වශයෙන් විශ්ව විද්‍යාල ආචාරවරුන් අද අධ්‍යන සහ විභහග කටයුතුවලින් ඉවත් වුණා. මීට සමගාමීව සෞඛ්‍ය විදුලි බැංකු සහ තවත් ශේෂත්‍ර රැසක් ලබන සතියේදී වර්ජන ප්‍රාමාර්ග දැඩි කරන බවයි එම සංගම් නියෝචිතන් සඳහන් කළේ. රජී වදදිනනිලදහරන්ගේ සගම ඇතුළ ෘතිය සමිති නියෝජන කරන ෘර්තිකයින්ගෙන් සැදුම්ල ෘතිය සමතියකමුතුවදයක් කරන දවැන්ත ෘතිය ක්‍රිය මාර්ගමලා அது ආரம்ம்பබනා. රජයේ නවබාදු ප්‍රතිපත්ති ඇතුු අඩුවේ ක්‍රියා කලාපයන්ට, විරෝධය පලකිරීමක් වශයනුයි මෙක්‍රියාත්මකවන්නේ ෘතිය ක්‍රියාමාර්ග මාලාේ ආரம்භක පේவர වශයෙන්. அது විශ්විද्याාල ආචර්වරුන් වැඩවර්ජනයක් ආரம்භ කලා. අපි මේට සමගමී උසපල විවාාගේ ගේම කටයතුල අයිත්්‍යනට ීරන කරන්තියන තීරනයක්ත් හෙමයි. අපි දැක් අධ්‍යාපනමාත්‍යවරය විධ ප්‍රකාශ කරනව පාර්ලිමේන්තුවේදීමේ විද සහන විශවිද්‍යාාවලට ලබාදනවා ආදීවශයෙන් නමුත් ඒ කියන දේවල් කිසිමදයක් කැමින පත්්‍රික ඉදිරිපත් කරක හු ඒ වන්න ෙනවා ගැබින පත්්‍රිකක්. මේයටට ජනතාව අපස්ත්‍රාව පත්ර නැතුව. ්‍රිය ග ගන්න විදුවක් දෙන්න උත්සාකරන්න කියෙන පනිිය අපි කියවා අප ආරම්භ කනවා තව ගමනක් පොදු ජන පෞරක් බවට අප එලබෙන සුදදාදන අනතුර මේ සත්න පරිවර්තනය කරනවා. ම දහතුන ආරම්භෙන සතියේ හට සම්පූර්ණයෙන් වෙශීයාමේ තත්ත්ක ඩයාමට නියමිතයි ඒක වලක්වා ගන්න තාමත් කාලය තියෙනවා පොදු මාජනතාවට අපි කියා සිටිනවා මේ හටන කිසිසේත්ම ඔබට එරෙහි වනවේ. අපේ සටන අප සඳහා පමණක්න මේ මජනතාව සඳහා කරන සටනක්. විියට්නා මේගේ රටවල් ඉතාමතු සාර්ථක ජ්‍යත්‍යන්තර මූල. අරමුදරමපය සමඟ සාකච්ඡා කරලා රටේ ජනතාවට සහය ලබා දුන්න අපි තාම දන්නේ නහේ රාත්්‍යන්තර මුූල්‍ය අරමුදලත් සමඟ සිදුනු එකගතා මොනවද කියන එක. තවමත් රජය ජනතාව මුලා කිරීමටත් සහකරගන්නවා දූෂණය බංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරයක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්ෙ අප පෙේදාලියු ටෙලිවැැකිය ඒ ඇන්නේ දෙසිය තිස් දෙවැනිී ටෙලිවැකෙන් කතාක් කළේ මේ රටේ වගකිව යුතු ආයතන හතරක් ගැන. මේ රට බංකොත්වීමට එක් තරාවිදිහකින් වගකිව යුතුම ආයතන හතරක් කොන්ඳේ ඇත්තමකි වොත් වහා ප්‍රතිවියවගත කරන්නට ඕන ආයතන හතරක් ගැනේද. ඔබට මතක ඇති එක පාර්ර්මේන්ටව දෙක ජනාධිපති කාර්යාලය. තුන මුදල් අමාත්‍යංශය හතර ශ්‍රී ලංකා මහ බැංකෝනේද. දැන් අඩ්ඩුමගානේ මූල්්‍ය බලය ඇති පා ලිමේන්තුව රට බංකලොත් වෙනකංවක් දැනගෙන හිටිය නෑ නිනේද දැන් අද ඔය අIMF කොන්දේසි ගැනත් හුඟ දෙනක් දන්නන ෑඇනනේද කොන්දේසි පහළවක් ගැන කතා කලාට පාර්ලිමේන්තුවේ බව දන්නව කියලා පේනෙන ඇනේද හොඳයි දැන්ඔයි පෙරේද ටෙලිවැකිය නැරඹූ ආර්ථික විශේසක් ඥියෙකු අපට තවත් කරුණුකාරණ ගැන උප දෙස්කීපයක් ලබා දුන්න ඒක කියන්නේ ඇත්තටම අපේ ඔය දෙසිය තිස් දෙවැනි ටෙලිවැකිය ඌන පූරණ හරිද දැන් ඒ නිසා අද ටෙලිවැකිය එකී ඕන පූරණ පිරවීම සඳහාලියනවා අප සෑම විටම බුද්ධිමත් පුරවැසි දැනුම සමඟ ගනු දෙනුකරන්ට කැමතිී තැන් ඇත්තටම ලෝකෙ ඕනම රටක් සලකොපුහම ඒ ඒ රටවල ප්‍රාණනාලයේ තමයි මහාබහන්්ඩාගාරේ ඒ කියන්නේ ට්‍රෂරි එක මහබාන්්ඩා ගාරයේ. සුද්දගේ කාලයේ සිටම ඉතිං ඔය අපේ රටේ ප්‍රාණනාලේ හෙම නැත්තං මහබාන්්ඩා ගාරයහිෙවත් ්‍රයක එදා ඉන්ඳලම විදිහටම ක්‍රියාත්මකයි. මේ ්‍රේශරියකේ කාරය බහරයක්ත් ඔවු ප්‍රධාන කාරිවායන් කීපයක් විතරක් සල් කළ බල හුණේද. එක මුල්ල්‍ය අධීක්ෂණය දෙක මුල්ලෙ සැලසුම් කරනේ තුන අයවැය නිර්මාණය හතර දේශය හා විදේශීය වානිජනය ගැනීම් සඳහා පහසුකම් සැලසීම. ගෙවීම් පද්ධති හරහා බහණ්ඩාගාර අරමුදල් බෙදා හැරීම. බහණ්ඩාගාර ඇප කර නිකුත් කිරීම. ඔය රජේ නය ගැනීම් සහ නෑපසු ගවීම් ගෙනුම් කරනේ සහ ඒව පවත්ගෙන විදේශආධාර ව්‍යාපෘති ගිනුම් කරනේ. අරමුදල් රැස්කිරී මහාවිකිනීම. සරලෝම කිවොත් රජයේ වියදම් සහ ආදායම් ගැලපීම මහ බා්ඩාගාරය එක් තරා විදික ප්‍රදහන වගකක් තැන් ඔය මහ බා්ඩාගාරය හෙත් ැත්තම් ට්‍රෂර් එක තමයි එතකොට රජයේ වැඩවලට රුපියල් ලබා දෙන ප්‍රධහනතම ස්ථානය නේද ැන් ඉතින් දෙන්න ලැවිෙන්ට පායි අද ඔය මහ බා්ඩාරය සතුව රුපියල් නෑ කියලනි කියන්නේ නේද. එකනි චන්දේතියාගන්ට අතුෘපියල් බිලින දයත්ද. ට බැරුව ඉන්නනේද. ඇත්තටම මහබාන්ඩාගාරයට දොරටු තුනක් තියෙනවා. මෙන්න මේ තුන් දොරටුවෙන් තමයි මුදල් ඇතුළට එන්නේ. ොකද ඒ ආයතන තුන එක තමයි දේශිය ආදායම් දෙපාර්මේන්තුව දෙක තමයි රේගුව තුන තමයි සුරාබදු දෙපාර්මේන්තුව දැන් මේ ආයතන තුන ඔය මොහබන්්ඩාගාරය හෙමත් නැත්තම් ්‍රෂශරකට මුදල් හොයලා දුන්නේ නැද්ද හොයල දෙන්නෙම නැද්ද නැත්තම් ලැබෙන ඔය බදු සහත් දඩ මුදල් මේ වය ලොක්කුම හොරා කනවද නේද මොකද මේ රක්තරං වගේ මේ මන්දිර තුන මළකඩ කන්න පටන්නරන්ද කොහේද වැරද මොකද The prosthene. ඇත්තටම මේ ආයතන තුනෙන්ම බදු සහ දඩ මුදල් ඔය මහා බාණ්ඩාගාරයට ලැබෙනවා. නමුන් එක්දහස් නමසේ හැත්තහත්තේ ඉඳලා වෙලාතියෙනදී අපි කෙටයෙන් සල්ල කලා බලමු හොඳේ දැන් ඔය එක්දා සමසය හැත්ත ඇවදර්ශකය විතර වෙනකොට සාමාන්‍යයෙන් බදු ප්‍රතිශති සයට හැත්තෑවක විතර තිබිලා තියෙනවා ඉට පස්සේඒවා රණසිහ ප්‍රේමදස යුගයට ඔන්න එතකොට බදු ප්‍රතිශතිසිට පනස් පහක් පවිිතර දක්වා අඩුවෙන හොදේ ඊ පස්ස චද්‍රකා. මේ එනවා චන්ද්‍රකා සමේදෙක් බදු ප්‍රතිශතිසිට හතලිස් පහක් දක්වා අඩුවෙනවා. හරිද ඊලංකට එන්නේ මහින්ද රාජපක්ෂ පළමූවාරේ. ඒකදී ඔය බදු ප්‍රතිශතය සයට තිස්්පහක් දක්වා අඩුවෙනවා ඔන්න දෙවැනිවාරයේදී මහින්ද රාජපක්ෂ දෙවනිවාරයේදී ඔය බදු ප්‍රතිශතයේ සයට විසිහතරක් විතර දක්වා අඩුවෙනවා අර්ද කැනෙ පහතදානවා හරිරණේ දයිඩවසේ යහප පාලන ආණ්ඩු එනවා. යහ පාලන ආණ්ඩුවයේ බදු ප්‍රතිශතය සයට දහටක් විතර වෙනකං අඩු කරගන්නවා. හිට පස් එන්නේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කාලේ හරිනේ ඒ කාලයේදී සියයට දාහතරද්දක්වාම රටේ බදු ප්‍රතිශතිය පහත වැට නොහරිද තීරණ සිංහලින් කියනවනං අර තුන් දොරටුව තියෙනවානේ දේශආදායම්මක රේගෝ සුරාබද්්‍යපාර්තමේන්තු ආං ඒ දොරටු තුනින් මහා බාණ්ඩාගාරයේ ඇතුළට ආපු බදු සහ දඩ මුදල් අඩුවෙනවා ඒක තමයි වෙලාතිනෙන හොඳේ අඩුවෙනවා තැන් ඒ කියන්නේ ඇත්තටම ගත්තහම ඉතිං ඒඇැනෙ මේ බදු ගහන්න නැව ඉඳල නේදයි. හොඳඉේ දැම් මේ බදු ගහනකන අපිට ප්‍රශ්නය වෙලා තියෙන්නේ නේද එකනෙ මේ සියලුම අලකලංචිවලට හේතුව නෑ හොඳට මතක තියාගන්න ඔය බදු ප්‍රතිශති අඩනාාට එහෙම මේ බදු සහන බද්දු සමා බදු අහෝසිකිරීම් ආදී දේවල් මේ සාමාන්‍ය ජනතාවන ඔබටයි මටයි ලැබුණේ නෑ හොදේ ඒවා ලැබනෙම ඔය හැත්ත හතේ ඉඳලා ඒවල් ලැබනෙම විධ දේශපාලන තීන්දු තීරණ මත තම තමන්ගේ හිතවතුන්ට හරිද මතක දරසිීනිි බදු සහනය නේද ඕනේ ඒ වගේ මේ සියලු බදු අඩුකිරීම් පුදුම සහන ඒවා හරිද දනපති අතුොලො සක්හිතවතුන්ටයි මිත්‍ර ව්‍යාපාර්කින්ටයි තමයි ලැබුණේ. හරිද රේගෝටත් ඔය දේශය ආදායිමකටත් සුරා බදු එකටත්න් තමන්ගේ බදු ටික හරියට එකතු කරගන්නට අදත් බැරිවෙලා තියෙන්න්නේ. එකක් තමයි දේශපාලල තීන්දු තීරණ එක ඇන දේශපාල බලපෑම්. එ වගේමයි මේ ආයතන තුන ඇතුලෙත් ඇති දේශපාලනයට එකක්. ගැතිකම් කරන විධ දූෂිත පුද්ගලින්. හරිනේ මේ නිසා ඇත්තම කිවෝොත් එක් දහස් නවසය හැත්තහතෙන් පස්සේ. අපේ රටේ ඔය මහ බාන්්ඩාගාරයට. මේ මහා ධනපතියන්ගේ ලැබෙන්ට ඕනේ බදු. අවංකෝම ලැබිල නෑ ලැබෙනවන ලැබෙන්නේ හරිම අඩුවෙන්. හරිද විශේෂයෙන්ම නීතියට හොරෙන් බදු පැහැර හරින්න්නන්සේම නීතිය ඇතුළින් තම හිතවතුන්ට බදු පැහැර හරින්න මේ ආයතන දේශපාලන නඩයත් එක් හරි හරියට තකට තක වැඩ කරලා තියනවා හරිද වැඩ කරමිනුත්තින්න හිටත් කරා. හොඳේ අප රටේ ඩොලරුත් හිංඟයින නේද අපේ ටේ ඩොලර් හිඟවීමටත් මේ දේශපාලනි කරනය වූ ආයතන වගකයන්ට අවශ්‍යයි. අදත් මේ රටට ගේන්නේ නැතිව ලෝකයේ බැංකුවල ඩොල බිලියන තිහක් කතලිහක් විතර තියෙන බව දැන් රහසක් නෙව ඉන්න නේද. අපේ රටනයි ලෝකෙට ඇමරිකානු ඩොල බිලියන හැට හැත්තයි අකරද නමුත් තිහක් කතලිහකු මේ රටේ ධනය වෙන වෙන බැංකෝල තියෙනවා එකැන රටට එන්න ඕනේ නමුත් ගෙනාව නැති ඩොලර්. හරිද ගේන්න නැත්තේ ඒ අයට හම්බෙන විවිධ වරප්‍රසාද සහරිංගන්න පුළුවන් ක්‍රමණ සානේද. දැන් අදත් අපේ පඩිපර ටැක් ගහනව ේද ලක ලොක. ට හිතවත් සමාගම්වලට නේද ඒ උන්දලට බදු සහන දැන් එකක් පැහදිලි මහ බාන්ඩා ාට මුදල්ලබෙන ප්‍රධාන අයතනතුන සම්බන්ධව දැන් අපි දන්නවවාන නේද දේශයාදෑම් රේගෝ සුර බදු දැන් හැමදාම මේවට අදාලා ආර්ථික තීන්දු ගත්තේ දේශපාලනතති ඉන්දු ලෙස දැන් අද රුපියයාල් ලක්ෂයකට එහගේ අයට ඉන්ඳලා බදු ගහල බදදු ගහල අපියෝ මිරි කලා ඒ අරගන්නයාර අයම් එ එක පිට දාලා නමුත් ඇත්තකතාව සීණි බදු වැනි මහා විශාල බදු ම පාඩු මේ බහණ්ඩාගාරයට ලැබනෙම පාණ්ඩාගයට අත්විනින්ටම වනේම මේ මජර දේශපාලනය නිසයි. හරද මහා කොම්පැණ සමාගම් ගජ මිතුරු යාලුකමට දෙන ඒ අයට දුන්න දෙන්ට නියමිත අනාගත්ත පහසුකම් නිසයි. අපේ පරිප්පු ඇටත් බද්ධගහලා මහා බදු සහන බදු අයකිරීම මගහරන්න ඉඩ ලැවෙන්නේ ආන් ඒ නිසයි. උන්නොක්කම එකම පන්තියේ යාලුව මල්ලි හොඳද. ඉතින් දැංගිතින එකක් පැදිි මහ බණ්ඩාගරය හිස්නම් හි. ස්ුුණේකට මුදල් ලැබෙන රන්දුොරටු තුන දේශය ආදාෑම් සුරා බදදු සහ රේගුව සම්බන්ධව ගත්ත ගන්න නියමිත සහ ගනිමින් ඉන්න සමහරව වැරදි දේශපාලන තීන්දු තීරණ නිසා බව අමතක කරට හොඳ නෑ හොඳේ. කෝටිපතිියන් කිහිප දෙනෙකුට දේශපාලන බදු. කිරිලෙස පොවන කොට අපට පරිප්පු ඇටේටත් බදු ගහලා බදදුු කැකිරි ගිල්ලන බව තේරුම් ගමු. හ. ඇත්තටම මෙන්න මේ අමනෝක්න දේශපාලන තීන්දු තීරණවලින් මේ රට මුදාගත යුතුමයි. මෙ හොරුන්ගෙන් මුදාගත යුතුමයි කියලා ටෙලිවකිය අවසන් කරනවා. ශ්‍රී ලංකාව අපප්‍රේල් මාසේදී ණය ප්‍රතිව්හගත කිරීමේ උපායමාර්ගකයක් ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව මහපැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහ මේ පව ප්‍රකාශ කළේ, රොයිට පුවත්සේවය සමඟ පැවති සම්මඛ සාකච්ඡාවකදී. මෙ අතර දෙදහස් විසි තුන අවසන් වන විට ශ්‍රී ලක්කා රුපියල ඩොලරට සාපේක්ෂව රුපැල්තුන් සය අනුවකින් යළත් පහත වැටීමට ඉඩ ඇති බවයි, ෆිච් සොලූෂන් වෙපඩවිය ප්‍රකාශ කර ඇත්තේ. ජතින්තර මූල්ල අරමුදලේ නය පහසුකම සම්බන්ධ බලාපොරත්තුමත්දේ මේවසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුොදල් ලේකෙල්ලෙස ශ්‍රලංකා රූපියල පත්වතිබෙන බව විදස් මාධ්‍යවාර්තා කරනවා කෙස වෙත් ශ්‍රලංකාවේ රූපියල දෙදා සු විසිතුන අවසන් වන විට යළත් පහත වැටීම ලක්ව හැකි බවයි ෆිච් සලූෂන් වෙබ අඩිය පෙන් බා දෙන්නේ එසේම ඩොලරයට සාපේක්ෂව එහි අගේන් පහෙන් එකක් අහිමිය හැකි බවයි ඔවුන් ඩිදුරටත් පවසන්නේ ෆිච් සලූෂන් පුරෝකතනය කරන්නේ රූපියල වසර අවසන් වන විට ඩොේ සාපේක්ෂව තුන් සසි අනුවක් වනුව ඇති බවයි ඒ දින රුපියල දක් වුණේ ඩොලරයට සාපේක්ෂව තුන් සිය දා හතයි දශම හතක් ලෙසයි. ශ්‍රලංකාවට තවමත් සලක යුතුනයක් අදාළ රටවල් වෙත ගෙවීමට ඇති අතර එදිරි මාස කෙහිපය තුළ විදේශ සංචිත වැඩිකර ගෙනීම අත්‍යවශ්‍ය වන ඇති බවයි ඔවුන් පෙන් බා දෙන්නේ. ේ ඇතිනම් විනිමේ අනුපාතිකය මත අවාසිදායක පීඩනයක් ඇතිකරන බවයි ෆිච් සලූෂන් පුරෝකතනය කරන්නේ මෙ අතර ගෝලිය මූල කොන්දේසි දඩිකිරිමින් ශ්‍රලංකා රුපේල පීඩනයට ක්වයහකි බවද ඔවුන් වැඩිදුරත් පවසනවා මෙ අතර ශ්‍රලංකාව අප්‍රේල් මාසේදී නය ප්‍රතිවියහ ගත කිරීමේ උපය මාර්ගයක් ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂාරන බව මාබැංකු අධිපති ආචාය නන්දලාල් වීරසිංහ පවසනවා රොයිට පුවත්සේවේ සමඟ පැවති සම්මුකසාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශය කළේ මාසාහයින් අIMF පkgජ පිළබඳ ාතයන්තර මූලයා අරමුදලේ සමාලෝචනයට පෙර වාණච හිමියන් සමඟ සාකචඡා වේකවත් කිීමට ආ අපේක්ෂා කර බද ඔහු වැඩිදුටත් රොයිට පුවත් සේව්‍ය වි ප්‍රකාශ කරතිබෙනවා. වැඩි කළ විදුලිපිලට එරෙහිව අද කොටුව දුම්්‍රිය පල ඉදිරි පිටදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. එවෘතිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවයි. විදුල් පිළට එරෙහිව ලබන පහළස් වනදා ප්‍රාටම පසා දමා වර්ෂණය කරන පවයි ඔවුන් ප්‍රකාශ කළේ. අතර රටපුරා පන්ධම් විරෝධතාවයන් තවමත් දක්නට ලැබෙනවා. වෘර්තිය සමිති බහුචන සංවිධාන ඒකාබද්ධව අද කොටුව දුම්්‍රියපොල ඉදිරිපිටති වැඩිකළ විදුලිබිලටේහිව විරෝධතාවයක් පවැත්වවා. වැඩික විදුිබිල හම හකුලාගන්න ලෙස බල කරම නොයි ඔවුන් රෝධතාවෙන් නිරත වුණේ. ඒ විරිෙල මතියයි මේ ජනතිවතයයි සීට දෙේ හටකින් ලයිට් පිල වැඩිල්ලා මුළු ලයිට් බේ බරපටව තියෙනවා මේටේ සාමාන ජනතාවට. අපි කියවා මේරටේ බතු කොල්ලකාපයො ඉන්නවා මේට ොල් කොල්ල කාපයො ඉන්නවා මේ බැංගවුවල්ට පොලුතිීපොු ඉන්නවා මේ එකෙක්ටවත් මේ අර්ුද බර පටවන් නෑමුු. අදවෙන්නකොට ොල්රට සසාපේක්ෂව රපිය වැඩිවිිලා තියෙනවා ඒ වැඩිගීමට අනුවත් නැවතවතක් ලයිට් ිලගරනය කළයතුයි ලයිට් පිල හැදුවේ පරන්න ොලරගේ ගානට එනිසා යි් පිල නවතහ ඕන. අවුරුදු පාකින් අවසං වෙලා විතුලි බල මණ්ඩලට ගණ්ඩතිබුණු මේකවත් එකසිය හතළලියක බලාගාර මේගල්ල අවුරදු පාකට වැඩිවිිලට අස්සං කරලා මිලියන එක්දා සාර්සියානු නමයක් ජනතාවගේ මුදලින් සමාගමය බදුගැවලා තමත් ජනතාපිට බඩදු වැටීමක් ඒකින් ඩ පිිියක නවතින්න. පාලස්වැනිදා ජාර්තික වැඩ වර්ජනයට බදු වැඩි කිරීම, හිලට පොලිවැඩි කිරීම විදු පිලිවැඩිකිරීම සමස්ථේකා බද්්‍ය මහතට ගන්නුවවා සමස්ථර් රතම නවත්තනවාද. ආඩුව මේ විදුිවෙල වැඩි කරලා ආ්ඩුව මේ කරන්නේ ජනතාවට ගොකා පෙන්න්නන එක අද රනිල් වික්්‍රම සිංහට රාජ පක්ෂට ඕන වෙලා තියෙන් එමකක්ද තමන්ගේ පැවස්ත වෙනුවෙන් බඩුවිිල වැිකර ගැනීම තමන් පවත් වෙන විදුල්පිල වැිර ගැනීම. එකනිසා ආණ්ඩුවට ඕන විතරනය කරන්න ිට දෙන්නනෑ පිචන් විජේසයකර ඇමතිවරයා පුරසාරන් තොඩවනවා ලොරිටෝක් ජනවා පාර්ලිමේන්තිේ අදෝස්තු මාහසමිල වැිරන ලල් ඒනං. ඒට අඩුවවැතිි කරන්න ඒ මිලසූතිය තිීන්නෙ ඔබේ කොද සෙල්ලලා ඉන්දන මිලසූත්‍රය ලියදලාපක්. හොරකම් වංචා වහගන්න අපි මින්බස්සේ ඉදතියන්න. දාහතුන්ෙන් ජාසිට රටපුරා යම්ය මරෝධ ක්‍රයාාම තාකයා මාර්ග අර අරගෙන්. පාලොස්ව ඉන්දාසිට මේය උත්සන්න කළයුතුය කෙනෙ ස්ථාවරෙකක් ඉන්නවා. ඒය අත්තරේ ජනාධිපතිවරයා වෙන වෙන සමති තනිචන්යෙන් ගෙනහල්ලලා විධ සාගච්චා කරමින් අපි වැඩවරදිට නැහැයි කියන පාරණය කිවා ගැනීමේ කටයුත්තක ඉන්නවා. සක්තිමත්්‍රයා මාර්ගිකට ආ්ඩුව ධනගස්තන ්‍රියාමාර්ගිකට යඩ පුළුවන් යන්ඩ ඕන කියෙන ස්ථාවර හැඟීම සවිශ්වාසේ අපි හමගෙන තියනෙන. මෙ අතර රට පුරාද පඳම් විරෝධතාවයන් තවමදක්ට ලැබෙනවාගසාාව අපේ රටේ පසුගේ වසරේදී මියගිය යතුරු පැදිකරුවන් සංඛ්‍යාව එක් දහස් එකසිය පිසි දෙනෙකුට බැඩි තවත් සමහරුන් සදාකාලික ආභාජිත තත්වයට වැැටිලා. බීමත්කම බේගය නොසැල කිළිමත්කම මාර්ක නීති කඩකිරීමසීම වාහන දෝෂත් නිසි නඩක් තුව නැතිකම සහ බාල අමතර කොටස් භාවිතයත් අනතුරුබලට හේතු වනවා. අවධහනමට පෙර සූදානම වැදගත්. මේ කතාව යතුරු පැදිකරවන්ගේ වත් මාන් තත්ත්වය පිළිබඳවයි. අධික දෙෙහෙට්ටුව අධික පේකය පීමත්කම සැලකිල්ලක් නැතිකම ආදිය මිනිස් වැරදි. මේ සියල්ල අවමකරගැනීම රෝධ දෙක උඩ දුවන ජිවිතවල වකකීමක්. රෝධ දෙක්ක ලාපදායි ප්‍රවාහන මාධ්‍ය වනාට වරදින්න තියෙන ඉඩ වැඩිමවාහනේ බව අමතක කරන්න එපා. මේ අපේම වැරදිවලට අමතරව යතුරු පැති අනතුරුවලට පවත් ප්‍රධහන හේතුවක් තමයි වාහනේ පවතින අඩුපාඩු. නිවැරදිව ප්‍රේෙක් නැතිනම්, තිරිංග වැඩරන්නේ නැතිනම් ආයෙත් ජීවිත අවදහනම ගැන අමුතුුවෙන් කියන්න දෙයක් නැහැ. ඒවගේම තයිර් දෙක හරියට නැතිනම්. ජීවිතය මහපාරේම නතුර වෙන්න පුළුවන්. යතුරු පැදිය නිවැරදි වෙලාවට නියම අමතරකොටස් යොදා හරියටම අලුත් වැඩියක් කලේ නැතිනම්. එය මහ මඟ අනතුරකට එක් ඉඩක් වෙන්න පුළුවන්. මෙම මතක් කරන්නේම යතුරු පැදි පදවන බොහෝ දෙනෙක් අද වාහනය නිසිලෙස නඩත්තු කරන්නේ නැති තැනට ඇද වැටි ලතියෙන නිසා. අ පවතින ආර්ථක ඇත් එෙක්ක. අපේ යතුරු පැදිකරුවන්ගේ ජීවිතවල තත්වය දන් ජනවුවන් හන්න යනෙක් දගන නවා කල් ප ද ලකල් පාට දම්ම කරන්න න්න ො ගර ු ම ො ගර දු දැ න රද ර ල පොර න ප ද . කියලලාක් කියන චරයිති ස්සරගේ නේති යන ොක්හරි ලා ටක ද න යිති ඩුගා ද කල්ල ද දන ො ාක ඩව න කර න්න න. ඇතම දැන් වසර තුනක පමණ සිට යතුරු පැදි රටට ගෙන්බන්න නැහැ. ඒමනම් තියන යතුරු පැදිියත් ඔබේ ජීවිතයත් රැකගත යුතුමයි. ඒ සඳහන් නිසි කල්ලට නෙසි වෙලාවට නියම අමතරකොටස් එක්ක සවිස්ක වගේම අල්ලුත් වැඩියා කරගත යුතුමයි. මේ කන කතා කල ෘර්ත විශවවිද්‍යල ඉ ිනීරු සහ චේෂ් හචාර පෙරේරා. අප දකට ලවෙනවා ඩුපටිකේට ේන. ත කොටස් වර්ගයක්ත් ඩුපලිකට් කෙකන්නේ ප්‍රමිතියක් නැති අමතර කොටස් ඇතැම් විට මේ අමතර කොටස් විකිනාගනීම සඳහා අවසරකින් තොරව වාහන නිෂ්පාදකයාගේ ලාංචි නැතුදාතිබිට පුළුව. ඔබ උපාගයක් නිීදීගනීමේදී විශේෂීම සැලකිලිමත් වයුතුයි මේ පිළිබඳව ඔබගේ කොටසයිකලේ නිෂ්පාදකයක් මේ අනුමත කර තිබේද නැක්ද යනවග. එසෙත් නොමති නම් ඇතැම් විට ෝරිජිනල් උපාන්ගයක්ත් ඔබගේ කාර්මිකයා විසින් ඔබට නිර්දේශරනු ඇත. එය ඔහ කරනු ලබන්නේ වගේ දැනුම හා පල පුරද්ධමතයි. ලායක් සඳහා ප්‍රමිතියෙන් අඩු ප්‍රමිතියක් නැති උපාංග භාවිතාකරොත් උබට ෂනිකව එහිදී ආර්ථිවාසයක් ලැබුණත් කාලත්තික බලනවිට ඔබට එහි වාසයයක් නොලැබැන්ටි පුළුවන්. යතුරු පැදි ත්‍රීරෝධරත පමණක් නෙවෙයි ඕනම වාහනයක් නිසි කලට නිසි වෙලාවට නියම අමතර කොටස් යොදා අලුත් වැඩියා කළේ නැති නම්. වාහනේ ආයුකාලයයක් විනාශවන බව. න් ශ කරන . සල ර නි ර පා ො ප විච්ච ් ගේ දින නට ප නතුරක් ව ඉඩ න. දැන් අධිරන පුවත් කෙහිෙපයක් වෙතයි අවදහනය. වනිසුරුබරන්ගේ වැටුප්පලින් උපයන වි ගෙවීම බද්ධ අයකිරීමම වලක්පාලමින් පනවාතිබින තහනම් නෝගය ලබන දහසේ වනද දක්වාා දිහිර්ගන ලෙස අභ්‍යච්චනාධිරය නියෝග කලා ්‍රලංකා අධිරන නෙල ධරගේ සගමේ සහස් ්‍රලංකා මහාධි කරන නිසුරුවරුන්ගේ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරතිබුණ. එකත් වසරේ මාර්තු මස මරිහානේ පෙහිටි හිටපු ජනාතිපති ගෝටබේ රාජපක්ෂගේ, නිවස අස උද්ඝෝෂණ පැවැත්වනා එමමුත් ඝෝෂණ වලද පොලිසි විසින් තන්ත්තරංගොට ගනීම තුලින් මෝලි මිනි සයිතිවාසික මුල්ලඟනය වූ බව සඳහන් කරමින් අගලරවන් දෙදිකු විසින් මූික අයිතිවාසසිකම්පෙත් සක් ඉදිරිපත් කලා. එම පෙත්සම් වලට අදා විෝධතා ඉදිරිපත් කිරම සඳහා ශ්‍රෂ්ඨාධිරනය අද නීතිපතිවරයාට කල්ලබාදුන්නා. ස්තවාදති වැලක්ීමේ පනතයාට තේ රක්ෂි බන්ධනාාර ගත කරසිට අන්තර් විශවවිද්‍යලී ශිෂ බලමණඩේ ැඳුම්කරු වන්ත මුදලගේ නිදහ කිීමට කොම හස්්‍ර අධිරනය කුද්ාදුන් ීන්දවටේව නීතිපතිවරයා දිරිපත් කරතිමෙන අභාචනය ලබන විසිහත් වොනදාක් කැඳවන ලෙස කොඹම හා ධිකරණය නීම කරතිවෙනවා ලොව ගලෝකෝමාදිනය මාර්ත දොලොස් වනදාට යෙදී තිබෙනවා. ඒ වෙන්වෙන් මෙම සතිය ලෝක ග්ලෝකෝමා සතය ලෙසයි නම්කරඇත්තේ. මීට සමකමීප ගලුකෝමා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ මත්‍ය හමුවක්ද ඒයේ පැවැත්වනා සමාජයට යැවිී පනිිඩිත්වන කතාව මේ රෝගය නි සන්ධභායට පත්වෙන් පුළන් වැනි කතම අන්දබාව අපට අප හරුවන්ඩබ ඊලක දේ තමයි මේක රෝග ලක්ෂණ අවමයි අපි දන්නන අපි රෝගය තිනත් කියලා මෙම ගලු කොම රෝගය වලක්වා ගන්න පුුවන් මුලින්ම ොයාගත්ව සහ නියවිිත ප්‍රතිකාරරයකට රෝගයා යොමුකරවා. විශේෂයම යස්ගත රෝගයන් ලොකම කැන මයස්ක රෝගය. රෞ හැටික් වැඩායට ලොකුම රෝගයේ ගොදුරුී තියන පුළුවන්. ඒ වගේම ඇගල කවිර දුෘෂ්ටිත්තය තියෙනව නම ශෂම මයෝපයා කියන්නේ ගණකංහන්න අරිදානාය අවදානම් ලෝකුම රෝගින් ගොඩක් අයට දිය වැඩියාව තමා මූලික අද ප්‍රවනිසාාව තිය වෙනත්රෝග තියෙනයක සංසන්ධනය කරහම. ඒගේ ඇසට තුවාලයක් කෙලා තියෙන නම් ඇසේ ශල්ලි කර්මයක් කරලා තියනවනම් ටීරෝයිඩ් ධනවනම් මාස් පතා ඒ ගොල්ලම් ස්ටීරෝයිඩ පවිචකන කාලය තුළ ඇහහි ප්‍රශර්ක බලාගන්නඕනේ දැන්රට වට පුවත් කිහිපයක් කැඩියෙන්. ර ප්‍රවාහණ පාත්මේන්තුවේවාය විෝච ංශේ මහජනාවගේ නිල්ලිමක් සිදු කරති බෙනවා ඒ අහිතකරදදුම් පිට කර වාහ පිළිබඳ තමන් දැනුවත්කිරීමට කටයතු කරන්න සයි වාහන වෙල හිතක දුම් පිටවීමේ ප්‍රතිශතය හලකෝ ඇති බයෝුන් පසන්නේ. මහජනතාවත් තමන්ගේ වාහ නඩත්තු කරෙන නිවැදි පරිදි දුම් පරීක්ෂණ සහතික අරගෙන දායකත්ය ලබ දෙෙන්න්නවන කිසියම් පිරිසාක් ක්‍රමවේදයෙන් පරිබාහිුර යනනම් පිල්ලිීමක්ර සාමාන හජනතාවගේෙන් වයිබ වටස් අංකයක් අපි ලබා දුන්න ඒ ඔස්සේිට අධික දුම් පිටරන්න වාහන තින වන එක චායරපවන්න ස්ථානයක් වෙවාත් සඳන්න. කරගෙන සැපන්කය බිඳදුවයි හතයි බිින්ඳුවයි තුන්දස් පන්සී අයි පන්සී විසි පහ. සාමකම උද්ඝෝෂණ මර්ධය බදු සහොල අනපාති ද කරු රශයයක් සබන්ධය රජ ෙනැති ක්‍රියමාර්ග අ හිටවන්නේ නැත් නම් වැඩ වර්ජනකටයන බව ම්රිය ෘත්තිය මි පසනවා ම්‍යය වාය ට පස මධ්‍ය රා ක්වා වැඩවාර්ය වා. රජ මට බදීමට එක වුව පසල් නිලෑන්ුම් ප්‍රමාණ ේ වන් වට සම්පූර්ණය ලබාදී අවසන් එයනුව පසල් වාර්ය අවසන්වීමට පර නිලෑඳුම් බෙද අවස කිරීම රජය අපේක්ෂාව බවයි අධ්‍යාපන මාත්‍ය අචාර් සුසල් ප්‍රම ජයත ප ්‍රශ කළ. ජාත්‍යන්්‍ර කාන්තා දිනේ වෙනෙන් දෑ අබින සම්මා දිහ විසිතුන කොළබඹදී පැත්වන මෙහිද ශේෂ්‍ර ටක් ියෝජන කරමින් දිය කාන්තාවන් අට දෙනකු සම්මානයෙන් පිදුම්ලැබවා. විලජ ලංකා සං විධනයයි මෙම වැඩටහන ක්‍රියත්මක කරතිමුණේ. එම පෝතත් සමගින් ප්‍රාත්‍රී පවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුභරාත්‍රයක් දෙනපතා අලුත් ත්වේඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටනක කලික්කර සියත TV සබ්ස්ක්‍රප් කරන්න. අලු ීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝකයෙක් කරන්න.